ඊළඟට වචනය. වචනය කියලා කියන්නේ අපි වචන හසුරුවන්නට ඕන අර මූලික පරමාර්ථයට පටහැනි නොවන ආකාරයට. එතන මූලික පරමාර්ථයනේ තමන් සන්තකයෙන් අනුන්ට යහපතක් කිරීම. නමුත් අපි කතා බහ කරනකොට හැමතිස්සෙම තමන්ට ලැබෙන ප්‍රතිලාභය පිළිබඳව නම් කතා කරන්නේ, ඒ පිළිබඳවම නම් අනිත් අය දැනුවත් කරන්නේ, මේ පින්කම හොඳට කරගත්තොත් අපිට මේ මේ විදිහට සසර ගමනේ සැප ලබන්නට හේතු වෙනවා, මේ කටින පින්කම කරගත්තන් පස්සේ මේ විදිහට සක්විති රජ සැප, සක්දේව් රජ සැප ලබන්නට පුළුවන් වෙනවා. එහෙම කියලා තමන් තමන්ගේ මනසත් තමන් අනුන්ගේ මනසත් ඒ වචනවලින් මූලික පරමාර්ථයෙන් පරිබාහිර තැනකට යොමු කරනවා නම් ඒ තැනත්තාගේ වචන හැසිරීම ඥාන සම්ප්‍රයුක්තයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒ වචන නිසාර මූලික පරමාර්ථයෙන් ඔබට මනස යන්නට හේතු වෙනවා. ඉතින් ඒකට ධර්මදේශනාදිය සිදු කරන භික්ෂූන් වහන්සේලාත් යම් ප්‍රමාණයකින් වග කියන්නට ඕන. එයි අර දායකයාට දානෙහි ආනිසංස කියා දීම අවශ්‍යයි. ඒක බුදුරජාණන් වහන්සේත් සිද්ධ කළා. නමුත් ඒ වචන වලින් පුද්ගලයාගේ තෘෂ්ණාව වැඩෙනවා වෙනුවට ප්‍රඥාව අවදි වෙන හැටියට ඒ වචන හසුරුවන්න. දැන් ඔබට මේ පින්කම සිද්ධ කළොත් මෙන්න මේ සැප විපාක ලැබෙනවා, ඒ නිසා කොහොම හරි මේ පින්කම කරගන්න කියලා එහෙමනම් භික්ෂුව අනුශාසනා කරන්නේ අර පුද්ගලයා තෘෂ්ණාමූලිකව තෘෂ්ණාබරිතව තමයි අර පින්කම කරන්න පෙළඹෙන්නේ. ඒ නිසා ඒ විදිහට වචන හැසිරීම කුසලයේ ඥාන සම්ප්‍රයුක්ත වෙන්නට හේතු වෙන්නේ නැහැ. අනිත් අය ඒකට පොළඹවන්න, අනිත් අය යොමු කරන්න උත්සාහ කිරීම වරදක් නෙමෙයි. නමුත් ඒ පෙළඹවීම තුළ අනිත් කෙනාගේ ගුණාත්මක බව පිරිහෙනවනම්, ඥාන සම්ප්‍රයුක්ත බව පිරිහෙනවනම්, ඒ වචන හැසිරවීම, ඒ වචන කතා කිරීම පින්කමේ මූලික පරමාර්ථය ඉටු කරන්නට උපකාර වෙලා නැහැ කියලයි කියන්නට වෙයි. එහෙමනම් එහෙම කුසලයේ ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් කියලා හඳුනා ගන්නට බැහැ. අපි යම් කිසි කුසලයක් සිද්ධ කරනකොට ඒ කුසලයේ මූලික පරමාර්ථය තේරුම් අරගෙන තමන් එහි පිහිටනවා වගේම අන් අයත් ඒ මූලික පරමාර්ථය වටහාගෙන කුසලයට නැඹුරු වෙන ආකාරයට වචන හසුරුවන්නට, කතා කරන්නට, මෙහෙවන්නට පුළුවන් නම් ඒ තැනැත්තාගේ වචන හැසිරවීම ඥාන සම්ප්‍රයුක්ත කුසලයකට උපකාර වේ. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි ක්‍රියාව හසුරුවා ගන්නට ඕන අදාළ පරමාර්ථයට අනුව. දැන් දානේ පරමාර්ථය හැටියට අපි සිහිපත් කළේ තමන් සන්තක දෙයින් අනුන්ට යහපතක් කිරීම. ඉතින් භික්ෂුන් වහන්සේලාට නම් දන් දෙන්නේ, උන්වහන්සේලාට ආහාර පාන නම් සකසලා පූජා කරන්නේ, ඒ පූජා කරන ආහාර පාන ටික උන්වහන්සේලාගේ කය පෝෂණය කරන්න, උන්වහන්සේලාගේ නිරෝගී සම්පන්නිය සඳහා, උන්වහන්සේලාට දීර්ඝාස සඳහා, උන්වහන්සේලාට සුවසේ ගුණධම් වැඩිවීම සඳහා උපකාර වෙන විදිහට ඕන හසුරුවන් අපේ ක්‍රියාව. දාන උපකරණ ආදී පිළියෙල කරනවා නම් ඒ දාන පිළියෙල කිරීමේදී අපේ ක්‍රියාවන් හසුරුව ගන්නට ඕන ඊට යෝග්‍ය වෙයි. එතකොට උන්වහන්සේලා වැඩමවනවා නම්, හේවිසි ගහනවා නම් වරදක් නැහැ. නමුත් හේවිසි ගහන්න හිතන්නේ අපේ තෘප්තිය සඳහා නා, රටට පේන්න නා. එතකොට උන්වහන්සේලා නිකන් වෙහෙසටපත් වෙලා විතරයි, උන්වහන්සේලා ගෙනල්ලා ප්‍රදර්ශනය කරලා අපි මානසික තෘප්තියක් ලබලා අනිත් අය ඉදිරියේ අපේ ගෙදර හොඳ පින්කමක් කළා කියලා අනබෙර ගහලා සද්ද කරලා සිද්ධ කරලා තියෙනවා. නමුත් මූලික පරමාර්ථයට එකඟ නොවේ නම් ඒ කුසලයේ ඥාන සම්ප්‍රේක්ත කුසලයක් වෙන්නේ නැහැ. මේ විදිහට එකින් එක කල්පනා කරලා බලන්න ඕන තමන් සන්තක දෙයින් අනුන්ට යහපතක් කිරීම. එහෙමනම් හාමුදුරුවරු වාහනේද වැඩමවන්නේ, පයින්ද වැඩමවන්නේ කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒක තීරණය කරන්නේ කුමන පරමාර්ථයක් ඇතුවද, කුමන අරමුණකින්. මේ හාමුදුරුව හැමදාම දානෙවල් දලා වාහනේ වැඩම කරලා බොහොම සුවපහසුවෙන් ඉන්නවා. ඉතින් අපට ඔච්චර වියදම් කරන්න වාහන නැහැ. ඒ නිසා ඔය නැහැටියකට වැඩමවමු කියලා. එහෙමනම් එතකොට ඒ චේතනාව අනුන්ට යහපත කිරීම නෙමෙයි. ඒ වගේම හාමුදුරු වාහනේ වැඩියොත් කාටවත්ම පේන්නේ නැහැ, පයින් වැඩමවුවොත් තමයි හැමෝටම පේන්නේ කියලා හිතලා නම් එහෙම කරන්නේ. එතකොට දානේ මූලික පරමාර්ථයට අනුකූල නැහැ. උන්වහන්සේලාට සුවයක් සලස්වන්න නෙමෙයි එහෙම කරලා තියෙන්නේ. නමුත් මේ ස්වාමින් වහන්සේලා දන්වලඳලා ටික දුරක් හරි පයින් වැඩම කිරීම උන්වහන්සේලාට නිරෝගී සුවය පිණිස හේතු වෙනවා.
ඒ වගේම ටික දුරක් හරි පයින් දානෙට කලින් වැඩමවන්නට පුළුවන් නම් ඒකත් උන්වහන්සේලාට පහසුවෙන් දානෙ ටික වළඳන්නට කය සකස් වෙනවා, දකින අයත් සතුටු වෙනවා. ඒ නිසා උන්වහන්සේලා දැනුවත් කරලා ටික දුරක් උන්වහන්සේලාට පහ ගමනින් වඩෙන්නට අවස්ථාව සලස්වලා මේ පින්කම කරනවායි කියලා හිතනවා නම්, එහෙම සැලසුම් කරනවා නම් ඒක උන්වහන්සේලාගේ තියහපත පිණිස, අනුන්ගේ තියහපත පිණිස මනවින් කල්පනා කරලා සැලසුම් කරන දෙයක් නම් ඒ කුසලය ඥාන සම්ප්‍රයුක්ත කුසලය. එතකොට උන්වහන්සේලා පයින්ද වැඩමවන්නේ වාහනෙන්ද වැඩමවන්නේ කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒක ඒ සඳහා මොකක්ද අදහස වෙන්නේ? මොන ඉලක්කයක් ඇතුව මොන පරමාර්ථයක් ඇතුවද ඒක කරන්නේ? දැන් දවසක් අපිට දානෙකට ආරාධනා කළා නුවර දොස්තර මහත්මේ. තමන්ගේ මිත්‍රයෙකුගේ නිවසේ දානෙ සකසලා තිබුණේ. එතකොට ඒ දානෙ සකස් කරලා අපිට දානෙ පූජා කරලා වලඳලා ඉවර වෙලා වාහනයට වැඩම කරන්න බලනකොට වාහනේ ටිකක් ඈතට ගෙනහිල්ලා නවත්තලා. එතකොට ඒ මොකද කියලා හුවන් පස්සේ දොස්තර මහත්තයා තමයි කියලා තියෙන්නේ වාහනේ ටිකක් ඈතින් නවත්තන්න. මොකද හාමුදුරුවෝ නිතරම වාහනේ වාඩි වෙලා එහාට මෙහාට යන්නේ. ඒතර අවශ්‍ය තරමට ඇඟ ව්‍යායාම වෙන්නේ නැහැ. ඒතර දානේ වන්දලා ටිකකින් එහෙම ටික දුරක්වත් ඇවිදගෙන යන්නේ එක උන්වහන්සේගේ නිරෝගීකමට හොඳයි. ඒතර සීනි වැඩි වෙන්නේ නැහැ. ඒ වගේම කොලෙස්ටරෝල් වැඩි වෙන්නේ නැහැ. ඒක උන්වහන්සේලා නිරෝගීව අපි රැකගන්න ඕන. ඒ නිසා දානේ වන්දලා ධර්මදේශනා කරලා ආපහු වඩිනකොට ටිකක් පාගමනින් යම් දුරක් වැඩම කරගෙන ගිහිල්ලා වාහනේට ගොඩ වෙන්නට ඉඩ සලස්වන්නට කියලා දොස්තර මහත්මයා තමයි උපදෙස් දෙන්නේ. එතකොට ඒකේ පරමාර්ථය හාමුදුරුවෝ අනිත් අයට ප්‍රදර්ශනය කරන්නටවත්, එහෙම නැත්නම් ඔන්නෝහි පයින් වැඩපු දෙන් දැන් අපේ වැඩේ ඉවරයිනේ කියලා එහෙම දුෂ්ට චේතනාවක් නෙමෙයි. එම මාන පරවස හැඟීමක් නෙමෙයි. දානෙ දුන්නෙත් උන්වහන්සේගේ යහපත පිණිස, දැන් මේ පයින් වැඩමවන්නට සූදානම් කළෙත් උන්වහන්සේගේ යහපත පිණිස. අන්න ඒ විදිහට දානේ පරමාර්ථය අනුන්ට යහපතක් සිද්ධ කිරීම නම් ඒ යහපත සැලසෙන ආකාරයට සිතුවිලි, වචන, ක්‍රියා හසුරුවන්නට අපි දක්ෂ වෙනවා නම්, බාහිර සාධක හසුරවන්නට අපි දක්ෂ වෙනවා නම් ඒ පමණට තමයි ඒ කරන කුසලයේ ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් වෙන්නේ. ඒ ඥාන සම්ප්‍රයුක්ත වෙන පමණට තමයි ඒ කුසලය කෙලස් නසන්නට, නිවන් දකින්නට උපකාර වෙන්නේ, පාරමිතා කුසලයක් බවට පත් වෙන්නේ. එසේ ප්‍රඥාවෙන් කරන කුසලය ත්‍රි හේතුක කුසලයක් කියලා හඳුන්වනවා. මොකද අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් තුනම එහි යෙදෙන නිසා.